ಮಹಾರಾವಣ ರಜು ಪಿಲಿಬಂದು ಐತಿ. ಐತಿಹಾಸಿಕ ಸಾಕ್ಷಿ ವಿಮಸನ ಮಹಾರಾವಣೆಯಂಟ ಸಿದು ಅಸಾಧಾರಣೆಯ ನಿವರದಿಕರಣ ತೀರಣಾತ್ಮಕ ವೆಡಸರಹನ ಮೇ ಮಹಾ ಪೃಥ್ವಿ ತಲೆಯದಿ ಒಬ್ಬ ಅಹನ್ನೆ ಸಿಯತ ಎಫ್ ಎಂ ತುಲಿಂಬ ದನ್ನೊಬ್ಬ ಹೊಂದಟಮ ದನ್ನ ಏ ತಮೈ ಮಹಾರಾವಣ ವೆಡಸರಹನ ರಜ ರಾವಣ ಮಹಾರಾವಣ අපි කතා කරමින් ඉන්නේ රාවණ මහ රජුට කාශ්‍යප බුදුන් දේශනා කළ ලංකාවතර සූත්‍රය ගැන. ලංකාවතර සූත්‍රාරම්භයේම මෙහෙම සඳහන් වෙනවා. එක් සමයක් හි භාග්‍යවතුන් වහන්සේ මහා සමුද්‍රයේහි පිහිටි ලංකාපුරයේහි නානා රත්නයන්ගෙන් සෑදූ පුෂ්පයන්ගෙන් අලංකෘත කරන ලද මලය පර්වතයේ මුදුනේහි වැඩ වසන සේක. ලංකාවතර සූත්‍ර දේශනාව සඳහා බුදුන් වහන්සේට මහා රාවණ රජු විසින් ආරාධනා කළ බවද එහි සඳහන්. අනතුරුව පුෂ්පක යානයෙන් බුදුන් සමීපයට මහා රාවණ රජු ගිය පුවතත් ලංකාවතරයෙහි සඳහන්. ඒ මෙහිමයි. ඉන්පසුව රාක්ෂාධිපති වූ රාවණා තෙමේ සපිරිවරව පුෂ්පක වාහනයට නැගී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වාහනයෙන් බැස්සහ. දැන් අපට මේ වාක්‍ය තුල කතා කරන්න මොන තරම් දේවල් තියෙනවද? රාමායනයේ තිබුණු පමණින් රාවණ ඉතිහාසය පිළිගන්න බෑ කියන අයට දැන් බුදු දහමින්මයි මම කරුණු දක්වමින් ඉන්නේ. රාවණ මේ රටේ විසූ මහා රාවණ රජු හෙළ බෞද්ධයෙකු බවත් ලංකාවතර සූත්‍රයෙන් මැනවින් නොකුසිද්ධ වෙනවා. ඒ විතරක්ද? අහසින් ගිය යානා පිළිබඳ ඇති ප්‍රකාශය මොන තරම් වටිනවද? රාවණ මහරජු පුෂ්පක විමානයෙන් බුදුන් හමුවට ගිය බව ලංකාවතර සූත්‍රය තුල ඉතා පැහැදිලිව කියවෙනවා. එතකොට ගුවන් යානා මුල්වරට හොයාගත්තේ බටහිරුන් කියන කතාව එතනම නිෂ්ප්‍රභ වන බව ඔබට පැහැදිලිය. රාමායනේ විතරක් නෙවෙයි හෙළ ගුවන් තාක්ෂණය ගැන ලංකාවතර සූත්‍රයේ සාක්ෂි ඇතුළත්. රාවණ දැන් මේ ලංකාවතර සූත්‍රයත් නිකම් හිතලුවක් කියලා අතහැරලා දාන්න කාට හරි පුළුවන්ද? එහෙනම් චීනයේ පවතින බුදුදහමත් ප්‍රතික්ෂේප කරන්න වෙනවා. ඒ වගේම සෙන් බෞද්ධ දර්ශනයත් විහිළුවට ලක් කරන්න. හොඳින් අවබෝධ කරගන්න, මේ ලංකාවතර සූත්‍රය අපට ලැබෙන්නේ ඈත චීනයේ. මම ඔබට අහසින් ගිය සිංහ මිනිසුන් හා අහසින් ගිය මකර මිනිසුන් පිළිබඳව අදහසක් කියා තිබෙන නිසා දැන් හොඳටම පැහැදිලි ඇති. හෙළ ශිෂ්ටාචාරයයි චීන ශිෂ්ටාචාරයයි මේ තරම් මිශ්‍ර වුණේ කොහොමද කියලා. තරමක් ඈත ඉතිහාසය තුලදී චීන ජාතිකයින්ටත් පිට සක්වල ජීවීන් කියලා මුලාවෙච්ච සමාජයක් මහා රාවණා යුගයෙන් පසු කාලීනව තිබුණා. බුදුන් වහන්සේ මහා රාවණයෙන් උදෙසා උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් මේ විදිහේ ප්‍රකාශයක් අභීත සිංහ නාදෙන් ඉදිරිපත් කළ බව ලංකාවතර සූත්‍රයේ සඳහන් කරනවා. අතීතයේහි වැඩවිසු අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේලා තමාගේ ආධ්‍යාත්මය තුළ ආර්ය ඥානයෙන් සාක්ෂාත් කළ හැකි වූ දාර්ශනිකයන්ගේ තර්ක බුද්ධියෙන් ඔබ්බට ගියා වූද ශ්‍රාවකයන්ට සහ පසේ බුදුවරුන්ට අවිෂය වූද මෙම සත්‍ය ලංකාපුරයෙහි මලය ශිඛරයෙහිදී උන්වහන්සේලාගේ දේශනාවන්ට මාතෘකා කරගත්හ. මමද යක්ෂයන්ගේ නායක වූ රාවණා සඳහා එම සත්‍ය පිළිබඳව දේශනා කරන්නේ. රාවණ ඔබම හිතන්න මහා රාවණ රජුට මොන තරම් දැවැන්ත අසාධාරණයක් මේ ඉතිහාසයේ මෙතෙක් විවරණය කරපු ඉතිහාසකාරයන් අතින් වෙලා තියෙනවද? මහා දුෂ්ටෙක් විදිහට අනුන්ගේ ස්ත්‍රියක් බලෙන් පැහැරගෙන කෙනෙක් හැටියට හංවඩු ගැහුවේ මොන පරමාර්ථයෙන්ද?
හොඳින් මතක තියාගන්න. ඒ විදිහට විනාශ කළේ මහා රාවණ රජුගේ ශ්‍රී නාමය පමණක්ම නෙවෙයි, සමස්ත හෙළ ජාතියේ ප්‍රාණයයි. මේ අභිමානවත් ජාතියට ගහන්න කරන්න තියෙන එකම දේ එහි නායකත්වයට පහර දීමයි. ඒ නිසයි මහා රාවණ නම කෙලෙසුයි. මේවා විශාල බරපතල සැලසුම්. සියත FM. ඔබ සැබෑ හෙළ ලේ උරුමේ සහිත සුජාත පුත්‍රයෙක් නම්, දියණියක් නම්, මේ දැන් සිටම හෝ මහා රාවණ ඉතිහාසයට පෙම්බැඳීම අත්‍යවශ්‍ය බව ඔබටම දැන් දැනේවි. ඔබට මම මීට කලින් ලංකාවතර සූත්‍රයෙන් ගත් උපුටා ගැනීම මතක ඇති. ඒකෙදි බුදුන් දේශනා කළේ ශ්‍රාවකීන්ට සහ පසේ බුදුවරීන්ට අවිෂය වූ මේ සත්‍ය රාවණාට දේශනා කරනවා කියලයි. මොකද්ද මේ කතාවේ තේරුම? ලංකාවතර සූත්‍ර දේශනාව ඒ තරමටම ගැඹුරුයි. මේ සූත්‍ර දේශනාවේ කොහෙවත් බාහිර ලෝකයක් ගැන කරුණු දක්වන්නේ නැහැ. රාවණා නමුත් ඕනම කෙනෙක්ට බැලු බැල්මටම හිතෙන්නේ මේ බාහිර සමාජයේ දේවල් කතා කරනවා කියලා. සාමාන්‍ය පෘථග්ජනයින්ට විතරක් නෙවෙයි, පසේ බුදුවරයින්ටත් ඒ සත්‍ය විෂය වෙන්නේ නැහැ කියලා බුදුන් වහන්සේ කියනවා. දැන් කල්පනා කරලා බලන්න, ශ්‍රාවකීන්ට වගේම පසේ බුදුවරයින්ටත් අවිෂය වුණු මේ සත්‍ය මහා රාවණ රජු දෙසා දේශනා කරන්න උන්වහන්සේ තීරණය කළේයි. මේ සත්‍ය දේශනාව මහා රාවණේන්ට විෂය වෙනවා නම් මහා රාවණ රජු කියලා කියන්නේ කවුද? ඒ විතරක් නෙවෙයි, මේ දේශනාව ඇයි චීනයේ බුදුදහම ව්‍යාප්ත වීම සඳහා මූලික වුනේ? ඇයි සෙන් බෞද්ධ සම්ප්‍රදායේ ලංකාවතර සූත්‍රයේ මේ තරමටම තමන්ගේ හර පද්ධතිය කරගත්තේ? මහා රාවණ රජුගේ සැබෑ ජීවිත කතාව දැනගත්තු දාට ඔබට ඇතිවන හැඟීම මට හිතා ගන්න පුළුවන්. මහා රාවණ කියන්නේ දැන් ඔබ මනසින් මවාගෙන ඉන්න මහා රාවණ නොවන බව විතරක් මම ඔබට මතක් කරලා දෙන්න කැමතියි. රාවණ ලංකාවතර සූත්‍රයේ සඳහන් කරුණු ඔබට පහසුවෙන් අවබෝධ කරගත හැකි නම් මේ රටේ ඉතිහාසය පිළිබඳව අමුතුවෙන් ගැටලු ඇතිවීමක් සිදුවන්නේ නැති බව ස්ථිරයි. රාවණාදේශනා පරිවර්තයේ පළමු පරිච්ඡේදයේ අංක 3 යටතේ මෙහෙම සඳහන්. මෙම ලංකාවෙහි పూర్වේහි විසූ බුදුවරු වැඩ සිටිය බහු රූප දරුවා වූ පුත්‍රයෝ උන්වහන්සේලා සමග වූ රාවණ මේ මහා රාවණෙන්ගේ ප්‍රකාශයයි. බුදුන්ට ආරාධනා කිරීමේදී මහා රාවණ රජු විසින් කරන කරුණු දැක්වීමකුයි මේ. මේ මහා පෘථුවි තලයේ මත තිබෙන අති පූජනීය භූමිය මේ මාතෘභූමිය බවම පසක් වීමට ඔබට තව පරම්පරා කීයක් අවශ්‍යදැයි සිතා ගැනීම පවා අපහසුයි. ඉතිහාස සාක්ෂි තිබියදී වෙනත් මත ඉස්මතු වී පැවතීම තරම් දුර්භාග්‍යයක් තවත් තියෙනවද? ඒ විතරක් නෙවෙයි, මහා රාවණ රජු මෙහෙමත් කියනවා. නායකයාණන් වහන්ස, උතුම් වූ ධර්මය අපට දේශනා කරන සේක්වා බහු රූප දරන්නා වූ යක්ෂයින් එයට ඇහුම් කන් දෙනු ඇති. මොකද්ද මේ කියපු කතාව? අපි ඒ ගැන හරියටම හෙට රාත්‍රී 7:00 මහා රාවණා වැඩසටහනින් කතා කරමු. මීට සහස්‍රමුඛ රාවණ.